බැහැපම් වල් පැරටි මගේ ගෙදරින් එළියට අද ඉඳන් මට දුවෙක් හිටියේ නැහැ මම මගේ හිත හදා ගන්නවා උඹ වගේ එකියක් හැදුවට වඩා හොඳයි යකෝ සරම් පීදා ගත්තා නම් අනේ කෑ ගහන්න එපා අපේ මහත්තයා කෑ නොගා කොහමද ඔයා පැත්තකට වෙලා ඉන්න කොහමද ගමේ උන්ට මුහුණ දෙන්නේ අපි මේ ගමේ නම්බුකාර විදිහට ජීවත් වුණා මේකේ හත්මුතු පරම්පරාවෙම තැලි ගෑවා වල් හැතිරි ගෙදරේ ස්ටොප් වෙ අම්මගේ අප්පච්චිගේ යවලා දාගෙන සිටි මගේ තෙප්පා මුලටම මගේ අඳුම් බෑග් එක විසිකරේ මගේ එකම අයියා පැහැපම් වංචර බැල්ලි මේ මායිමෙන් එළියට අපිට හිටපු නංගි මලා හෙට බණක් කියලා දාණයක් දෙනවා දැන් පලයන් උඹටයි අපිටයි කිසිම නෑකමක් නෑ ආයේ කොච්චර බැන්නත් එහෙම උණු තුන දිහා බලාගෙන එක පාරට වැට කඩළු පයින් මට හයියක් තිබ්බේ නෑ අයියා විසිකර දැම්මෝ ඇඳුම් බෑගෙන් වැටුණු ඇඳුම් ටිකත් බෑග් එකට දැම්මා වසා දැම්මෝ මං අප්පච්චි ළඟට ගිහින් දණ ගහලා වැන්දා තඹ සතේකට මාව මායම් නොකර අප්පච්චි ගේ ඇතුළට යන්න ගියා අපේ මහත්තයා අම්මගේ වචනෙටවත් අවනත නොවන අප්පච්චි කාමරයට ගිහින් දොර වහගත්තා ඊළඟට මම ගියේ අම්මා ළඟට අම්මගේ කකුල් දෙක ළඟ අල්ලද්දි මගේ ඇස් දෙතුනේ මඩ නොදැනිමයි මොනවද චුටි මැණිකේ මේ කරගත්තේ මට සමා වෙන්නම්මේ මට සමා වෙන්න සමාව දෙන්න පුළුවන් වරදක් දුඹ මේ කරලා තියෙන්නේ අපි මොනවද උඹට කරපු අඩුපාඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නා ඇයි මේ වගේ නොසන්ඩාල වැඩක් කරේ උඹ මට අම්මට දෙන්න උත්තර තිබුණ නැහැ අම්මගේ කකුල් දෙක අල්ලගෙන ඇඬුවත් ඇයට මාව නැගිටවන්න උවමනාවක් තිබුණේ නැහැ ඇස්වලට අපු කඳුළු පිහිද ගනිමින් ගිය අයියා ළඟට කකුල් අල්ලලා වඳින්න යනවත් එක්කම මගේ නිකටට වැදුණු පාපහරින් මාව විසි වෙලා ගිහින් වැටුණා පුතා අම යන ගෙට ওই ජරා අත්තලින් එන්න එපා උඹ මාව අල්ලන්න අද වෙනකන් අතක් උස්සනවා තියා හිතරි දෙන වචනයක්වත් කියලා නැති මගේ අයියාගේ කකුලෙන්ම ගුටි කන දවසක් ඒවි කියලා මං හීනකින්වත් හිතලා තිබුණ නැහැ යටිතලෙන් ගලන ලේ අතේ තිබෙන ටිෂු එකෙන් පිස දමමින් ඇඳුම් බෑගයත් අරගෙන මං කඩොල දිහාට ගියා මගේ නම අනුත්තර සර්ණමාලි හැමෝම මට අතරේට සහ ලේසියට කතා කළේ අනු කියලා කෑගල්ල ප්‍රදේශ තරමක් නම්බුකාර වංශවත් පවුලක බඩ පිස්සු වුණේ මං මගේ අයියා පොලිස් නිලධාරියෙක් තාත්තයි අම්මයි දෙන්නම විශ්‍රාමික ගුරුවරු අද මේ විදිහට අවලංගු වුණ කාසියක් වගේ ගෙදරින් එළියට ගියාට පුංචි කාලේ ඉඳන් ඒ තුන්දෙනාගෙම පණ ටික වුණේ මං ඒ දේවල් සිහි කරමින් ගම මැදින් තවම පැත්තට ඇවිදගෙන ගියේ බිම බලාගෙනමයි අර බලපංකෝ පත්තිනි අම්මා යන අපූරුව යන්නේක හොඳයි මේ ගමටත් සාපයක් මේ වගේ වල් හැත්ත මිනිහෙක් වෙලියට යවන්න වෙන්න බයයි තමයි මේ වගේ ජරා ගෑනු ඉන්නකම් අනේද කියන්නේ කොහොමද හිටියේ දෙකට ගනින්න බෑ වගේ හැබැයි දවසකට බුදින මිනිස්සු ගන්න නම් ලස්සන්ට ගණන් කරනවා ඇති ගමේ ගෑනු තනින් තන එකතු වෙලා නොයෙකුත් කතා කියන්න උනා ඒකේ සිවක් නැසන ලෙස යන්න මට අද සිදු වෙලා තියෙනවා මගේ ඔළුවට ආවේ ඉස්කෝලේ යන කාලේ දවසක් කොල්ල රංචුවක් මට විහිළු කරපු විදිහ නංගි ඉස්කෝලේ යනවා වගේ ඔව් ඇයි එකයි යන්නද ඇයි බෑ කියලාද හිතුවේ ඇයි වෙන වැඩ නැද්ද ඔයා කියනවා නම් වැඩ ඔක්කොම දාලා ඔයාව එක්කන් යන්නම්කෝ අහක බලාගෙන උත්තර දුන්න මට ඇසන පටස් ගන්න හඬට මං ඒ පැත්ත බැලුවා අනේ දෙයනේ අයියේ ඔය ඇත්තේ අයියා මට විහිළු කරපු කොල්ලන්ට හොඳටම ගහනවා උඹ ආයෙත් මගේ නංගිට වචනයක් හරි කියලා හුණොත්
මොංගුඹ කට මහනවා දැනගනි පරයා අනේ අයියේ අංකෝ මට මතකයි එදා මම අතේ ලීලා අයියා එක කියේ විදිහ ඒ දේවල් මතක් වෙද්දී පපුව පැලෙන්න තරම් ලොකු වේදනාවක් හිතට එනවා ටවුමට කිට්ටු වෙද්දිම දුරකතන නාද වුණා හෙලෝ හෙලෝ මිස් අනු ඔව් අනු මං ශාක්‍ය ශාක්‍ය කිව්වේ ඊයේ බොරැල්ලේදී අහා හරි හරි ඔයා කොහෙද ඉන්නේ මං දැන් නම් කෑගල්ලේ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඒ මොකද එච්චර දුර මගේ ගම මෙහෙ අහා මං හිතුවා ඔයා කලම්බු කියලා අනේ නෑ කලම්බු එන ගමන්ද හ්ම් ඔව් හරි මට ඔයා පෑලිය ගොඩින් බහලා කෝල් එකක් දෙන්න ඕකේ see you bye bye ළඟ තිබූ වඩේ තට්ටුවකින් පොඩි පරිප්පු වඩේ මල්ලකුයි රටකජු බෑග් එකකුයි වතුර බෝතලයි අරගෙන බස් එකට ගොඩ වුණ මං පිටිපස්සෙම අසන කෙළවරේ වාඩි වුණා ඇස් වලින් වැටෙන කඳළු වලට සීමාවක් නැති වුණත් හිත හයිය කරගෙන ඉන්න හිතේ ශක්තිය මට තිබුණා අරගත්ත වඩේ සහ රටකජු මාරුවෙන් මාරුවට කමින් පෑලියගොඩ කිට්ටු වෙනකන් කල්පනා සාගරයක කිමිදිලා හිටපු මාව ගැස්සිලා ගිය කොන්දොස්තර මහත්තයාගේ හඬින් පෑලියගොඩ බහිනවා කියපුණාන බහින්න ඉතින් යාළුවනේ කතාවේ ළඟ කොටසින් අපි එක්මනින් හමු වෙමු මේ කතාව අපිට දුන්නේ අපේ විශ්වවණික සිංහයයා ඉතින් කතාව ගැන ආදී හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න යන්න ගිහින් එන්න මං ආලගේ සුකිරි.